අපේ ස්වාමිනාස වහන්සේට වසර ගණනාවක බුරුම රටේ වැඩ සිටීමේ ලැබපු අත්දැකීම් බොහොමයක් තියෙනවා විශේෂයෙන්ම පන්සලත් එක්ක තිබෙනා වූ බැඳීම විහාරස්ථානයත් එක්ක ආරණ්‍ය සේනාසනත් එක්ක ඒ රටේ ජීවත් වන්නා වූ පුද්ගලින්ගේ බැඳීම ශ්‍රද්ධාව ඒ වගේම අපි දකිනවා ස්වාමින් වහන්සේලා අවම ප්‍රමාණයක් ඉන්න අපි ආරණ්‍ය සේනාසනයක් ගත්තත් 100ක වගේ ප්‍රමාණයක් තමයි අවම ප්‍රමාණය වැඩ සිටින්නේ ඔබ වහන්සේගේ අධ්‍යක්ෂීම් කොහොමද අපි ස්වාමින් වහන්සේට මේ ධර්මීය දියුණු කරන්න ඉතාමත් හොඳ පිටිවහලක් මේ භූමියේදී ලැබුණා කියලා ඔබ වහන්සේ හිතනවාද තිරුවන්සරණයි ශාලිකා ඉතින් ඇත්තටම බුරුම රට කියන එක මම පෞද්ගලිකව ගොඩාක් භික්ෂුවක් ලෙස ප්‍රිය කරන රටක් එහෙමමයි ස්වාමීන් වහන්සේ ඒකත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට එක විදිහකට මතක් කරන්න සුදුසුයි අද මාතෘකාවේ හැටියට ඒකෙදී මම සංසන්දනය කරලා උස් පහත් කරන්න කැමති වෙන්නේ නැහැ ඒක ඇත්තට හොඳ නැති හින්දා නමුත් තියෙන ಗುಣ තියෙනවා අපි කතා කරන්න එපේ අපිට යමක් ගන්නට ඒ රටේ භික්ෂුන් වහන්සේලා සහ ගිහියන් අතර සමස්තයක් ලෙස ගත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වැඩි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම බය නැතෝ කියනවා. දැන් උදාහරණයකට මම ගත්තොත් ගෙයක් හදනකොට ඒ ගෙදර හදන ක්‍රමයක් දැන් ඕන තාලයකට ඕන ස්ටයිල් එකකට හදන්න පුළුවන්. හැබැයි අනිවාර්ය අංගයක් තියෙනවා බුදු කුටිය කියලා. බුදු කුටිය. ඒ බුදු කුටිය හදනකොට පිටින් දැනගන්න පුළුවන් කොතනද තියෙන්නේ කියලා. එහෙමයි. ඒක ලී වලින් හදන ගෙදරත් ගඩොලෙන් හදන ගෙදරක් මාලිගාවක් වගේ හදන ගෙදරක් කියන තුනේම මේක තියෙන්න ඕනේ. ඒක අපි සංකේතවත් කරනවා බිත්තියේ පොඩ්ඩක් එලියට නෙරලා දෙන කොටුවක්. එහෙමයි. ඒ කොටුවේ ධර්ම චක්‍රය ගහනවා කට්ටිය. සාදු සාදු. ධර්ම චක්‍රයක් ඒකේ අඹනවා. ඒකෙන් අපි දන්නවා මෙතන තමයි බුද්ධ කුටිය. ඒක තව හේතුවක් ලෙස අපි හිතනවා ඒක ඇතුළට ඒක එලියට පොඩ්ඩක් එලියට පොඩ්ඩක් නෙරලා තියෙන. ඒක තමයි බුදු පිළිම මහන්සේ වැඩ ඉන්නේ. ඒක සමහර විට යටමහලක තියෙන්න පුළුවන්. හේතුව කවදාවත් ඒකට උඩින් එකටි හිටගන්නේ. එනිසා තමයි බිත්තියෙන් එළියට දාර්ති. ශ්‍රද්ධාව නේද අපේ සම්මාන්ස. ශ්‍රද්ධාව නිසා. ඉතින් සමහර ගෙවල් වලට අපි ගියාම පින්ඩපාතේ පින්ඩපාතේ ක්‍රමයේ තියෙනවා මේ ගෙදර ඇතුළට ගන්නවා. පින්ඩපාතේ බුදුරණන් අසික තියෙනවානේ පින්ඩපාතේ කියලා පොටුවේ වාඩි වෙලා පින්ඩපාතේ පිළිගත්ත චරිතය. එහෙමයි. එහේ පාර යනකොට පින්ඩපාතේ පිළිගන්න එකක් තියෙනවා. ඇතුළට ගන්න එකක් තියෙනවා. ආසනේ තියලා පිළිගන්න නෑ. මේ විදිහට පෝලිමේ යනකොට බෙදෙන එක. කේක ක්‍රම වලට පින්ඩපාතේ තියෙනවා. ඉතින් සමහර ආරණ්‍ය වල අපි නිවස ඇතුළට ගිය තමයි පින්ඩපාතේ පිළිගන්නේ. ඒතර සමහරවල් නිවස ඉතාම දුක්ඛිතයි දුප්පත්. හරිම අපහසු මට්ටමින් ජීවත් වෙන්නේ. හැබැයි බුදු කුටිය කියන එක එතනට දෙන්න පුළුවන් උප්පරිම සත්කාරය දෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ බුරුම ගෙදරක තියෙන හොඳම තැන තමයි බුදු කුටිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිවස දුප්පත් උනත් තමන්ට ඉන්න හරිය හිටින තැනක් නැති වුණත් බුදු කුටිය ලස්සනට තියෙන්න ඕනේ. බුදු කුටියේ ඒ වත්පිළිවෙට්ටේ කෙරෙන්න ඕනේ. හැමදාම බුද්ධ පූජා පැවැත්වීම, ඒ දේවල් වන්දනාමාන කටයුතු සිද්ධ කිරීම ආදිය බොහෝ නිවෙස්වල අනිවාර්යම වගේ සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ කට්ටිය බුරුමෙන් කියන්නේ පයා කියලා. පයා කියලා කියන්නේ බුදුරණන් ශ්‍රී භාෂාවෙන් හැටියට. එහෙමයි. ඊට පස්සේ ඔය තවත් එකක් තමයි එහෙ චෛත්‍යශාලික රත්‍රන් පාටයි. එහෙමයි. ඒකට හේතුව කියලා අපි හිතනවා. මම එකපාරක් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගම උන්නාසෙත් එක ටිකක් අනුමත කරා. බුදුරජාණන් වහන්සේගේ ශරීරය රන්වන් පැහැයි. ඒ නිසා ශරීරේ පැහැය පිළිඹු වෙන්නත් චෛත්‍ය හැදෙන රත්‍රන් පාටයි. එහෙමයි. එතකොට ඒක බුද්ධ ශරීරය බඳුයි සංකේතය. ඉතින් අපිට ශ්‍රද්ධාව උපදින සුදු පාට දැක්කම වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට ඒක හුරු වෙලා ඒ රන්වන් පැහැයෙන් තමයි තියෙන්නේ. දැන් ඔය අපේ පොතේ දැක්වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ස්වර්ණ චෛත්‍යයක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අහලා තියෙන්නේ නේද? එතකොට ඒ වගේ ඒ චෛත්‍යවල තියෙන පාටත් එහෙමයි. ඉතින් උදාහරණයකට බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් දක්වන එක බුදුරජාණන් වහන්සේව සිහි කරන එක දැන් ඒ ත්‍රිවිල් අඩු දෙවිල් නැහැ අතරවා තියෙන ටැක්සි මේ ටැක්සි මහත්තුරු එළවන රියදුරු මහත්තුරු අපි නිතරම දකින දෙයක් වාහනේ යනකොට බුදු ගුණ ගණන් කරනවා සවිනාංශ බුදු ගුණ ගණන් කරනවා එහෙමයි බුදු ගුණ වඩනවා සද්ද නැතුව වාහනේ එළවන ගමන් එයා බුදු ගුණ මනසිකාරී ඉන්නේ එහෙම ගොඩාක් අය අපි දැකලා තියෙනවා මේ ගැට්ටිය දවසකට 100ක් 200ක් 500ක් 1000ක් ඒ හැකියවවන ඒ බුදු ගුණය මෙනෙහි කරනවා මේ මිනිස්සු. ඉතින් ඒ නිසා සමස්තයක් ලෙස ගත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන හැඟීම ඉතාම ඉහළයි. එහි ඒක මම පණිවිඩයක් ලෙස කියන්නම් මට එක දායක මහත්තයෙක් අපි ගෙදර ගිහිල්ලා කතා බහ කරගෙන ඉන්නකොට කිව්වා බුදුම වටිනවා ලංකාව අපි පැමිණ ලංකාවට ලංකාවේ දළදා වහන්සේ ගැන ගොඩාක් වර්ණනා කරලා මිනිස්සු ගැන ගොඩාක් වර්ණනා කරලා පිටාම ඉහළයි අපේ ආගන්තුක සත්කාරය ආදී කියලා හොඳට වර්ණනා කළා එකක මට එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ මේ ලංකාව ගැන කිව්වා මොකක්ද කියලා එහේ මිනිස්සු මේ
බුදුහාමුදුරුවන්ට දිහාවට කකුල දාගෙනම බුදුහාමුදුරුවන්ට වදිනවනේ. අපිට නම් කවදාවත් කරන්න බෑ කිව්වා. අපිට බැනුම් අහන්න ගුටි කන්න වෙන වැඩක් කිව්වා. ඒ කියන්නේ පොඩි කාලෙදිම කවදාවත් ඒ ගෞරවය හැටියට බුදුරජාන් වහන්සේගේ පිළිමේ තියෙනවන යන් දිසාවකට. ඒ දිසාවට හෝ අනු දිසාවලට පැත්තකටවත් බෑ කියන්නේ. ඒ පැත්තටවත් කකුල දික් කරන්නේ නැහැ ඒ කට්ටිය. ඉතින් මම එක වතාවක් පොඩ්ඩක් කකුල රිදිලා භාවනා මධ්‍යස්ථානයේ පොඩ්ඩක් අනු දිසාවට කකුල දැම්මා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වෙලුවා බෑ බෑ පැත්තට දාන්න බෑ. බුදු පිළිම තියෙනවනම් වෙන පැත්තකට දාන්න ඕන කකුල එක. ඉතින් ඒ වගේ අර සංස්කෘතික අංග වශයෙන් උත් ඒ ගෞරවේනේ අර සූත්‍රයක තියෙනවනේ බුදුරයන් වහන්සේ ඉන්න දිසාවට කකුල් දාන්න පෙළඹුන්නේ නැහැ කට්ටියක් කියලා. ඉතින් ඒ වගේ මේ මිනිස්සු අතර මේ හැඟීම තියෙනවා. වික්ෂුන් වහන්සේලාත් හරියට බුදුගුණ මනසිකාරවලයේදීම බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීම. ඊට පස්සේ තව එකක් තමයි වත්පිළිවෙත් කිරීම ආදී ගත්තම ස්වේඩගෝන් චෛත්‍යයේ එහෙමයි. තියෙනවා මේ තරුණ ළමයි අවුරුදු 20යි 21යි. තාම හුරු බුහුටි ආකර්ෂණීය ගැහණු පිරිමි ළමයි. ඒකේ තියෙනවා මේ අතුගාන එක. එතකොට මේ අතුගාන අවස්ථාව ගන්න හරි ලේසි නෑ. බුක් වෙලා ඉවරයි. එදෙන් 20ක් 30ක් විතර පෝලිමට ඉන්නවා. එක ළඟ අතුගාගෙන අතුගාගෙන යනවා පෝලිම ඉස්සරහට අනිත් පැත්තට යනවා. එහෙම පැත්ත පැත්ත අතු ගාන්නේ කට්ටිය ඒක බුක් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනම වෙන් කරගන්න ඕනේ අවස්ථාව ගන්න. විදේශිකයන්ටත් එහෙම අවස්ථාව තියෙනවා. ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඉතින් ලේසි නෑ මේ අවස්ථාව ගන්න එක. ඉතින් ඒ විදිහට මේ ඒ වත් බුදුරජාන් වහන්සේ කිරේ වත් පිළිවෙත් දැක්වීම ආදී තාම ඉහළයි. හැබැයි සාමාන්‍යයෙන් බුරුම වැඩපු ගියපු කෙනෙක් හිම දකින්න පුළුවන්. එහෙත් තියෙන අමුතුම ඉතිහාස වෙනස් චාරිත්‍රා දැන් උදාහරණයකට පළතුරු වට්ටි තමයි පූජා කරන්නේ. පොල් ගෙඩියක් එහෙම දෙනවායි පළතුරු වට්ටි බුදුරණස්සට පූජා කරනවා. ඉතින් සමහරු විකාලේ වෙලාවේ අවේලාවේ හැම වෙලාවෙම මේක පූජා කරනවා. සමහරලාට. ඉතින් ඒ වගේ චාරිත්‍ර තියෙනවා සහ දැන් පොඩ්ඩක් වෙනස් ඒ සංස්කෘතික අන්ද. සමහරලාවට අපිට ශ්‍රද්ධාව උපදින්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම මල් වට්ටි පූජා කිරීමක් නැහැ. එහෙ පූජා කරන්නේ මල් අර බොකේ එක වගේ මොකද්ද කියන්නේ මල් අත්ත මල් ඉත්ත ඉත්ත මල් ඉත්ත සමහරට මල් නැහැ කොළ ටික කොළ ඉත්ත මේ වගේ එකට ටික ශ්‍රද්ධාව උපදින ක්‍රම වෙනස් හැබැයි ශාලික අහුවාගේ අපිට ශ්‍රද්ධාව ඇත්තටම එහි ඉන්නකොට ඒ ගිහි මිනිස්සුන්ගේ හැසිරීම දැක්කම එයයි පන්සලත් එක ගොඩක් සමීපයි නේද සමින්නස් ගොඩක් සමීපයි ඒක දකිනකොට අපිටත් ශ්‍රද්ධාව ටික වැඩි වුණා ඇත්තටම මොකද ඒ ගිහි අය වුණත් ඒ දක්පන ශ්‍රද්ධාව වන්දනා කරනකොට එකක් තියෙනවා බුදුන්ට දහම්ට සඟුන්ට වඳිනකොට අනිවාර්යෙන් දන බිම ගහලා නලල බිම ගහලා අත් දෙක අත්ල බිම තියලමයි වඳින්න ඕනේ. ඒක අවුරුදු 4 5 ඉඳලම උගන්නන දෙයක්. ඒක අර පොඩ්ඩක් හොඳ නමලා නැමිලා වඳිනවා කියන එක ඒ කට්ටියට කරන්න බැරි දෙයක්. ඉතින් අනිවාර්යෙන් බිම දන ගහලා ඔළුව බිම ගහලම තමයි වන්දනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒකේ මම කියන්නේ සමස්තයක් ලෙස ඉතාම ඉහළ ශ්‍රද්ධාවක් තියෙන රටක්. ඒකෙන් මං කියන්නේ ලංකාවෙම නැහැ කියලා එක නෙවෙයි. ලංකාවත් ඒ වගේම රටක් තමයි. ඒ වගේම ධර්මද්වීපයක් මේක. ඉතින් බුරුම රටේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා අපිට එකතු කරගන්නට දැක්කම අපේ ජීවිතවලටත් එකතු කරගන්නට.